එතුමාගේ ජනාධිපති සම්ප්‍රාප්තිය සාර්ථකත්වයේ නැවත කැඳවීමක් මිස අත්හදා බැලීමක් නෙවෙයි. ඉතින් ඒ කරුණු කාරණා ගැන කතා කරන්නට හදවතේ තිබෙන ප්‍රගතිශීලී වෘත්තීය සමිතියේ වත්මන් ගරු ලේකම්තුමාට ධම්මික ප්‍රණාමතු වැඩිතුමාට ගෞරවයෙන් සියලු දෙනාම සුබ සැන්දෑවක් වේවා. 2019 11 17 වෙනි දින මම අපේ මාතෘභූමියේ නියත ජනාධිපති ගරු ගෝඨාභය ඒ වගේම රාජිතබල්මත්වන් අමෞසංකමෙන් මේ අවස්ථාවට පැමිණි සුමිති දේසිංහ ඒ වගේම සුගත් සහෝදරයන් කටාපස් සභාවේ සභාපතිතුමාගෙන් ඇතුළු විදුත් සීල් දාගෙන්ම ප්‍රගතිශීලි සේවා සංගමයේ ගමිනු අවසර ගන්නවා පිළිගැනීමක් කරනවා. අපිට වක්කීමක් තියෙනවා අයාලේ ගිය රටක් වෙනුවෙන් හනලගන්න. අපි වැඩමීමේ විතරක් නෙමේ ආයතන තුල උරු සමිති අරගල විතරක් නෙමේ වලසපසාල වෙනුවෙන් විතරක් නෙමේ උරු සමිතියක් කරගෙන යාම සඳහා රටේ නිදහස අවස්ථයි. ඒ වගේම ඒ නිදහස අපිට නැත්තම් අපි මොකද කරන්න ඕනේ? අපි සාමාන්‍ය උරු සමිතියක් වශයෙන් දේශපාලනයේ නිල අදහසකින් උරු සමිති කරන්නේ නැහැ. නමුත් උරු සමිතියක් කරන්නත් රටේ නිදහසත් මිය යුතුයි. ඒ ඔබලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්න පැහැදිලි නිදහස් භූමියක් තිබිය යුතුයි. නිදහස් මානසිකත්වයෙන් සෑම කෙනෙක් ඒ ආයතන තුළ වැඩ කරන්න යුතුයි. ඇත්තටම අද අපිට ඉරම අපිට පත් වෙලා තියෙන්නේ ඔබගේ දරුවට ඉපදින්න දරුවට හොඳ රටක් නිර්මාණය කරන්න ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරි සමග ප්‍රගතිශීලී සේවා සංගමයේ අත්වල බැඳගෙන යම් කිසි කොටසක් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් කරන්න මේ උත්සාහය. ආර්ථික මරමස්ථානයක් වන ගුවන්තුරුබලහ ගුවන් සේවා සමාගමේ ඉඳගෙන මේ රටට මේ මාතෘභූමියට සේවය සපයන මාගේ ආදරණීය ගුවන්තුරුබලහ ගුවන් සේවා සමාගමේ සේවක මහත්වරුනි, නොනාවරුනි, සහෝදර සහෝදරයනි, අපේ ලේකම් සහෝදරයා විසින් තමුන්නාන්සේලාට අරමුණ පැහැදිලි කරා. එළමෙන ජනාධිපතිවරණයේදී අපි ගත යුතු තීන්දුව පිළිබඳව මේ රට එක රේඛාවකට නතු කරලා ඉවරලා අපි ගන්නා වූ තීන්දුව නිවැරදිව ගන්න ඕනේ කියන එක පිළිබඳව එතුමා ප්‍රකාශ කරනු ලැබුවා. නොවැම්බර් 16 ඉඳන් මේ රටට පායන ඉර මේ රටේ මාතෘභූමිය දෙස බලාගෙන ඉන්නේ මේ රටට අවශ්‍ය කරන දේශ ප්‍රේමී දේශමාමක ජනතා පුත්‍රෙක් යලිත් වතාවක් මේ රටට ඕනෑයි කියන අවශ්‍යතාවය දැසින් දැකගැනීමේ අවශ්‍යතාවය බලාගෙනයි. මේ මාතෘභූමියට විවිධ අධිරාජ්‍යවාදීන්ගේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බැල්ම මේ රටට වැටිලා මේ මාතෘභූමිය යලිත් වතාවක් අරගෙන යන්නට හදන දිශානතිය වෙනස් කරන දවස තමා එළඹෙන නොවැම්බර් 16 වෙනිදා කියන්නේ. සහෝදරයා සහෝදරිය, මේක නිකම්ම නිකක් කතරියක් ගහන දවසක් නෙමේ. තමුන්නාසලාගේ කතරේට වටිනාකමක් දෙන දවසක් පමණක්ම නෙමේ. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ගහන කතරියක් පමණක්ම නෙමේ. මේකට වටිනාකමක් තියෙනවා. අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ රට, මේ මාතෘභූමිය ඉතාමත් නව නිර්මාණ වලින් නව දැක්මක් තුලින් ලෝකයට තමන්ගේ චින්තනය බෙදා හැරපු ජාතියක් අපි. හැබැයි මේ මාතෘභූමියේ ජීවත් වෙන අපිට නිදහස නැති වෙනවා. ඒ නිදහස නැති වෙනවා, ඒ සිටීමේ ශක්තිය නැති වෙනවා.
සිටීමේ ශක්තිය නැති කරපු තරම කොච්චරද කියනවා නම් 2015 ජනවාරි 15 ජනවාරි 8 වෙනිදා මේ රටේ බොරු වපුරලා මේ රටට NGO නඩය මේ රටේ අධිරාජ්‍යවාදීන්ගෙන් ක්‍රියාත්මක වෙන බද්දලින් වන්දිපට්ටින් මේ රටට කරපු විනය තමුනාසලා දන්නවා අදූරදර්ශී පාලනයක් ගෙනියන අදූරදර්ශී ආණ්ඩුවක් මේ රටේ දුර්වල රාජ්‍ය තන්ත්‍රයක් මේ රටේ නිර්මාණය කරනු ලැබුවා අන්න ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ අවුරුදු 90ක් වයස මහතීර් මොහොමඩ් වැනි මැලේසියාවේ මහපුටුවට ගෙනල්ලා ඉවරලා වාඩි කෙරෙවි අපි වැනි ඒ රටේ හිටපු ජනතාව ලී ක්වාන් යූ කියන සිංගප්පූරුව හදපු නායකයව ගෙනාවෙත් ඒ රටේ ජනතාව රුසියාවේ පුටින්ව ගෙනාවෙත් ඒ රටේ ජනතාව ඒ සියලුම දෙනා ඒ රටට ආදරය කරන නායකයෝ හැබැයි දැන් ඉන්න පාලකයෝ මේ රටට ආදරය කරන්නේ නැහැ මගේ සහෝදරයා සහෝදරියා තමුනාසලා දන්නවා මේ ඊයේ පෙරේදා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබුණා තමුනාසලාගේ අපේ අනාගත දරු පරවර වෙනුවෙන් ඉතුරු කරන්න තියෙන මාතෘ භූමිය ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට ඇමරිකාවට අමු අමුවේ කුණු කොල්ලයට විකුණලා දාන්න පිඹුරු පතක් ගෙනාවා ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ආයතනය වික්ක මත්තල ගුවන්තොටුපළ විකිණීමේ පළවෙනි පිඹුරු පත හැදුවා තමුනාසලාට ඒක මම කියන්න අවශ්‍ය නැහැ වරාය විකුණු ලැබුවා මහ බැංකුවට ගැහුවා ඒ වගේම හාමුදුරුවරු හිරේ දැම්මා රණවිරුවෝ හිරේ දැම්මා පරිසරය විනාශ කළා නොහැකියාවෙන් පෙළෙනු ආණ්ඩුව දෙපැත්තට කඹය බෑදේ හිටියා මිසක් කවදාක්වත් මේ රටට සෙතක් කරේ නැහැ මේ රටේ සම්පත්තිය සූරා ගන්න පුළුවන් වුණා මම වැඩිලා ගන්නෙ නැහැ නේද අපේක්ෂකයා කියන හොඳ බිහිලු ටික මේවා බිහිලු නෙමෙයි කතා කරන්න කියලා තානාපති කාර්යාලවලින් තමයි ලබා දෙන්නේ ලබා දෙන්නේ කියලා අන කාගෙන යන ප්‍රතිපත්තිය මේ රටේ රණවිරෝ දංගෙට යන ප්‍රතිපත්තිය අපි අමතක කරනවා ඒ නිසා අපිට 2015 බොරු කියලා අපේ ජනමානස විකෘති කළා හා සමානවම විහිළු සමයමින් අපේ ජනමානස විකෘති කරමින් යන්නේ මේ රටට ආදරය කරන නායකත්වයට පැමිණීමට තියෙන අවකාශ වළක්වන වැඩසටහනකට ලෑස්ති වෙන කවුරු හෝ ඉන්නවා නම් අන්නේ වළක්වීම සඳහා පුරෝගාමී දායකත්වය තමුන්වහන්සේලාගෙන් ලැබෙන්න ඕනේ. ඒක තමයි මේ රටට ආදරය කරන දේශප්‍රේමියෙකුගේ තියෙන දේශමාමයකගේ තියෙන වටිනාම ගුණය. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබතුමාලා මේ රැස්වීම සංවිධානය කරලා ඒ වගේම මේ ජයග්‍රහණයට දායකත්වයක් හා ශක්තියක් ලබා දීම පිළිබඳව තමුන්නාන්සලාගේ සභාපතිතුමා කිව්වා වගේ මේ තීරණාත්මක අවස්ථාව පැවැත්වෙන මැතිවරණයේදී රටට ආදරය කරන රට ගැන හිතන රට ගැන කැක්කුමක් තියෙන සියලු දෙනාගේම යුතුයකමක් හා වගකීමක් වෙනවා මේ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීම. තමුන්නාන්සලා දන්නා ඊයේ පෙරේදා වෙනකොට අපේ ප්‍රතිවාදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙමළ සම්දානයේ සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්න ඒ අය කටයුතු කරලා තියෙනවා. දැන් මේ දෙමළ සම්දානයේ 2015 එදා ජනාධිපතිවරණ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ එක ගිවිසුමක් ගහලා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඒකීය රාජ්‍ය කියන සංකල්පයෙන් ඉවත් වෙලා උතුරු නැගෙනහිර ස්වයංපාලනයක් ඇති කිරීම හරහා වෙනම රාජ්‍යයක් ගොඩනගන්නත් ඒ වගේම බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛතාවය ඉවත් කරන්න යන කාරණා කිහිපයක් මුල් කරගෙන ව්‍යවස්ථා දායක සභාවක් පත් කරා. ඒ ව්‍යවස්ථා දායක මෙහෙයුම් කමිටුවේ හිටියා මම. මමත් දිනේෂ් ගුණවර්ධන නැමැතුමත් අපි ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් ඒ වෙලාවේදී මේ සුමන්තිරන්ල සම්බන්ධලගේ ලොකු මූමනා වුණේ කෙසේ හෝ පෞගිය කාල සීමාව තුළ මේ විවස්සා සංශෝධනය ගෙනල්ලා ඔවුන්ගේ අරමුණ ඉටු කරන්න. අපි හැමෝම දන්නවා එදා ප්‍රභාකරන්ට යුද්ධෙන් දිනාගත්ත බැරිවෙච්චි දේ තමයි මේ දෙමළ සන්ධානය හරහා නීත්‍යානුකූලව ලබා ගන්න ඔවුන් කටයුතු කරන්න හැදුවේ. ඒ වෙලාවේදී නොඑක් වචන දෙමළ වචන පාවිච්චි කරමින් ඔවුන්ගේ අරමුණ ඉටු කරගන්න
හැදුවත් අපිට පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ කරුණු කාරණා ජනතාව දැනුවත් කරලා මේ විවස්ථාදායක කිතුම්පතට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනගා ගන්න. ඒ නිසා ඒ අය මැතිවරණ ආසන්න එනකොට පළාත් පාලන මැතිවරණය වෙනකොට විවස්ථාදායක මණ්ඩලය ක්‍රියාත්මක වීම යම් ප්‍රමාදයක් වුණා. ඒක අපේ වාසියට වුණා. හැබැයි අද වෙනකොට ඔබතුමාලා දන්නවා දෙමළ සන්ධානය කරුණු 17ක් මුල් කරගෙන ඒ අය කිව්වේ ඒ අයගේ සහයෝගය ලබා දෙන්නේ ඒ කරුණු 13ට සහයෝගය ලබා දෙන කණ්ඩායමක් කියලා. ඒකෙදි ප්‍රධානම දේ තමයි මේ රටේ ඒකීය රාජ්‍යයක් කියන සංකල්පය වෙනුවට මේ රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට ඔවුන් දරන උත්සාහය. ඒක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රකාශයේ සිංහල පිටපතේ නෙමේ ඉංග්‍රීසි පිටපතේ පැහැදිලිව තියෙන දෙයක්. ඒක ඉංග්‍රීසි එක උතුරු නැගෙනහිර බෙදන්නා ජාත්‍යන්තරට බෙදන්න හදන එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ මේ රටේ ෆෙඩරල් රාජ්‍යයක් ගෙන යාම සඳහා ඒකේ යෝජනාවක් හැටියටම තියෙනවා. ඒකේ පැහැදිලි වෙනවා එදා දෙමළ සන්ධාන ඉදිරිපත් කරපු යෝජනාවලට සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාගේ එකගතාවය ලබා දීම නිසා අද දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේක අපේ රටට තියෙන ලොකුම අනතුරක්. අපේ 60,000කට වඩා රණවිරුව ජීවිත පුද කරේ. ඒ වගේම විශාල ප්‍රමාණයක් රණවිරුවන්ගේ ආබාධිතයෝ බවට පත් උනේ මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරලා අපේ දුව දරුවන් වෙනුවෙන් කරපු සටනක් නිසා. අද ප්‍රභාකරන්ට දිනාගත්ත බැරි වෙච්ච දේ තමයි මේ බන්දේසියේ තියලා සජිත් ප්‍රේමදාසලා මේ දෙමළ සන්ධානයට දෙන්න යන්නේ. අමතක කරන්න එපා ඒ අය දන්නව හොදා කාරණම රාජපක්ෂලා මේ රටේ පාලනයට ආවොත් LTT සීනේ ඒ ත්‍රස්තවාදයේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්නේ බැරි බව උන් දන්නවා. ඒ වගේම මේ රටේ බෙදුම්වාදයකට යන වැඩපිළිවෙලට රාජපක්ෂලා මොනම හේතුවක් නිසාවත් සහයෝගයක් ලබා නොදෙන බව උන් දන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසය එක කරලා පෙන්නුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකේ දායකත්වයක් ලබා දුන්න පුද්ගලයෙක්. ඒ වගේම ගෝඨාභය මහත්තයා මේ කරුණු 13 පිළිබඳව එතුමාගේ විරෝධතාවය පවා පළ කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි දෙමළ සන්ධානයක් දන්නවා LTT හිතවාදී ප්‍රභාකරන්ගේ අවතාරය හැටියට දෙමළ සන්ධානයේ දන්න ඔය දෙමළ සන්ධානයේ නායකයෝ දන්නවා කවදාව රාජපක්ෂලාගෙන් කරගන්න බැරි වුණත් අඩුගානේ සජිත් ප්‍රේමදාසගෙන් ඔවුන් බලාපොරොත්තු වෙන දේ ඉටු කරගන්න පුළුවන් කියලා. මොකද ඉතිහාසයේ අපි අත්දැකලා තියෙනවා එදා රණසිංහ ප්‍රේමදාසලා ඔවුන්ගේ පාලන කාලයේදී ආයුධ දුන්න කොටින්ට ඒ ආයුධ දුන්නේ අපේ රණවිරුවන් එක සටන් කරන්න සිමෙන්තු දුන්න බංකර හදාගන්න අපේ ප්‍රහාර වලින් බේරෙන්න යාන වාහන දුන්න කැලෑවල ඔවුන්ට දුවන්න පුළුවන් වෙන්න ඔවුන්ට මිල මුදල් දුන්න මේ සෑම දෙයක්ම දීලා ඉදා LTT එක පෝෂණය කළා. ඒ වගේම මතක ඇති එක අවස්ථාවකදී රණසිංහ ප්‍රේමදාසගේ නියෝගය නිසා යුද්ධයේ මේ අවස්ථාවේදී එක ස්ථානයකදී පොලිස් නිලධාරීන් 500 දෙනෙක් 500කට වැඩි පිරිසක් නිරායුධ කරලා එක ස්ථානයකදී LTT ප්‍රහාරයකට ලක් කළ 500ම එකතන මැරුණා. ඒ හැම දෙයකටම රණසිංහ ප්‍රේමදාස වාක්‍යයක් ඕනේ. ඒ නිසා ඉතිහාසයේ සජිත්ගේ තාත්තා උදව් කරපු නිසා ඒ අයගේ විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාසත් කියපු තාත්තගේ පුතා හින්දා ඒ අයට ඒ සහයෝගය ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා මෙතන භයානක අනතුරක් රට තුල තියෙනවා. අනික හැමදේම අමතක කරලා අත් සභාපතිතුමා කිව්වා වගේ ඒ විහිළු කතා කියවුවාම අපි වේදිකාවල් වල කතා කරන්න යුවගෙන අපේ අවධානය වෙන තැනකට යොමු කරන්න හදන්නේ. හැබැයි මේ ජාතික අනතුර පිළිබඳව අපි අවධානය යොමු කරනවා අඩුයි. දැන් දෙමළ සන්ධානයත් එක්ක ගිවිසුම්ගත වීම හරහා රටේ ඒකීයභාවය තර්ජනයක් වෙන බව අපි දන්නවා. ඒ වගේම මේ රටේ ස්ථාපිත කෙතුණු ජාතික ආරක්ෂාව ISIS සංවිධානයේ සහනාලත් එක්ක ගනුදෙනු කරපු ඔවුන් සමග ගිවිසුම් ගහපු ඔවුන් සමග
ඔවුන් ආරක්ෂා කරපු. අද බලන්න රිෂාඩ් බද්දු දීලා රවුෆ් හකීම්ලා තින්නේ සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. මේකත් භයානක තත්ත්වයක්. මේ ජාතික ආරක්ෂාවට එල්ල වෙච්ච ලොකුම ගැටලුවක්. ඒ වගේම මේ රටේ ආර්ථිකය මහ බැංකු හොරකමත් එක්කම මේ රටේ ආර්ථිකය කඩන් වැටුණා. අහිංසක ජනතාව පිට බදු වැටිලා ඒ බදුම බදු වලින් මිදිකලා ඉන්න ජනතාව මේ රටේ බිහි කරන්න හේතුනේ මහ බැංකු හොරකම. ඒ වගේම ඔවුන්ට සැලසුමක් නැති ආර්ථික ප්‍රතිපත්තියක් නිසා අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණා. එදා යුද්ධය අවසන් කළා. අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට බාරගත්ත ඍණ ආර්ථිකය තියෙද්දි LTT කාර් උඩින් ඇවිල්ලා මේ එයාපෝට් එකට ගහපු ඇති තමුන්නාන්සේලට මතක ඇති. කොළඹ සෙන්ට්‍රල් බැංකුවට ගැහුවා, අපේ ආර්ථික මපස්ථාන වලට ගැහුවා. එහෙම අවස්ථාවක තමයි මහින්ද මහත්තයා මේකට බාරගත්තේ. මහින්ද මහත්තයා කේන්ද්‍රිකව හිටියේ නැහැ. වැඩපිළිවෙලක් හැදුවා, ක්‍රමවේදයක් හදාගත්තා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයෙක් කරලා එතුමාට ඒ වගකීම පැවරුවා. අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවුරුදු 4කින් අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාට බාර දුන්න නාගරික සංවර්ධන අධිකාරිය එතුමාට ඒ බාර දීපු රාජකාරියත් හරියට කරා. කොළඹ මහනගර සභාව තිබුණේ එක්සත් ජාතික පක්ෂ මහනගර සභාව. ඒ නගර සභාව මොන දේශපාලන පක්ෂයක් පාලනය කරත් රටේ සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න ප්‍රධාන නගර කීපයක් ගෝඨාභය මහත්තයාට තමයි බාර දුන්නේ ලංකා අලංකාරවත් කරන්න කියලා. කොළඹ එදා පණුවකක් හිටියේ කොළඹ කුණු ටික ඇද ගන්න බැරි වුණා නගර සභාවට. හැබැයි අවුරුද්දක් ඇතුළත ශීඝ්‍රයෙන්ම දියුණු වුණ නගරය බවට කොළඹ පත් කරන්න ගෝඨාභය මහත්තයාට පුළුවන්කම ලැබුණා. නිසා අභියෝග ජයග්‍රහණ කරපු නායකයෝ දෙන්නේ. ඒ වගේ ආර්ථිකම වශයෙන් රටේ අපේ දුව දරුවන්ගේ අනාගතයට සම්පත් එක්ක උ කරා. වරායවල් හැදුවා, ගුවන්තොට පොළවල් හැදුවේ අද ප්‍රයෝජනයට නොවුණත් ඒක ප්‍රයෝජන එන්න එන්නම දිනපතා වටිනාකමක් ඇති වෙන්න පටන් ගත්තා. එව්ව පවා විකුණන්න ගත්ත මේ ආණ්ඩුව. ගුවන්තොට පොළේ ගිහිල්ලා වීගබඩා කරා. අපි ගියා බලන්න. ඔබතුමාලා එව්ව දන්නවා. මේ වගේ විශාල මුදලක් වැය කරලා වීගබඩා කරලා නැවත ගුවන්තොටුපළ ක්‍රියාත්මක කරනකොට තවත් සෑහෙන මුදලක් පියදම් කරන්න සිද්ධ වුණා යථා තත්ත්වයට පත් කරන්න. ඒ වගේ මෝඩ තීන්දු ගත්ත ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. ආර්ථික වශයෙන් වැටෙන්න ප්‍රධාන හේතුවත් ඒකයි. ඒ නිසා මේ වෙලාවේදී තමුන්නාන්සේලාගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න තියෙන අවස්ථාව. මම මීට වැඩිය දීර්ඝව කතා කරන්නේ මටත් ඉන්දිකටත් රැස්වී මාලාවක් අද සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ නිසා ඔබතුමල්ලා මේ මැතිවරණය අපි ජයග්‍රහණය කිරීම පිළිබඳව ලොකු විශ්වාසයක් මට තියෙනවා. ඒකට හේතුව 2018 පළාත් පාලන මැතිවරණයේදී අපි ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ගන්න අපි ගත්තේ පොහොට්ටුව තනියම 149.97යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත 11.47ක්. අපි දෙගොල්ලොගේ ප්‍රතිශත එක වුණාම 161ක් තියෙනවා. 161. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ වගේ මේ රටේ ජාතික අවදානමකට යන කරුණු කාරණා බොහොමයක් සිද්ධ වුණේ පහුගිය අවුරුද්දේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයෝ කලකිරලා ඉන්නවා. මධ්‍යස්ථ ඡන්දදායකින්ගේ 90%ක් මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අවුරුද්දක් කාල සීමාව තුළ ඇල්පිටි අපි දැක්ක 2019 පළාත් පාලන මැතිවරණයේදී 171 ප්‍රතිශතයක් ගත්තා. අපි 2018 දෙගොල්ලෝ එක්ක වුණාම 161යි. එහෙමනම් 165කට වැඩි ප්‍රතිශතයකින් ගෝඨාභය මහත්තයා මේ ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය අපි තුළ තියෙනවා. ඒ වගේම අනෙක් දිස්ත්‍රික්ක උතුරු නැගෙනහිර ඇරෙන්න අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රතිචාරත් ඔය මට්ටමින්ම තියෙනවා. උතුරේ පෞගිය ජනාධිපතිවරණයට වඩා 1% හරි වැඩි වෙනවා. ඒ නිසා අද උතුරේ ජනතාව දෙමළ සන්ධානයේ ඔවුන්ව රැවට්ටුවයි කියන කලකිරීම උඩ අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩ කරන්න සූදානමින් ඉන්නවා. අපි ගිහිලා දවස් 4-5 යාපනයේ වැඩ කරනකොට අපිට දක්වපු ප්‍රතිචාර නිසා අපිට විශාල
විශ්වාසයක් උතුර ගැන තියෙනවා. එනිසා මේ මැතිවරණයේදී අපේ ඉලක්කවල ඉහළම ඉලක්ක කරා ගෙන යන වැඩපිළිවෙල තුළ අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවසානයේදී 55-60% අතර ප්‍රතිශතයකින් එතුමා මේ රටේ 17 වෙනිදාට ජනාධිපතිවරයා හැටියට දිනුම් දෙන්න කටයුතු කරනවා කියන එක. එතුමා කවදාවත් විහිළු කතා කියනව අහලා තියෙනවද මේ වේදිකාවේ? එතුමා වැඩපිළිවෙල ගැන කතා කරන්නේ. එතුමා කාටවත් මඩ ගහන්නේ නැහැ. කාවත් විවේචනය කරන්නේ නැහැ. කාවත් ගරහන්නේ නැහැ. එතුමා අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටට හඳුන්වලා දීලා තියෙනවා. එතුමා අද කතා කරන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව නැවත ගොඩනගලා මේ රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්නේ කොහොමද? කඩාවැටුණු ආර්ථිකය නගා සිටුවලා මේ රටේ සංවර්ධිත රටක් කරා ගෙනියන්නේ කොහොමද? මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරලා අපේ දුව දරුවන් ලෝකයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙල මොකද්ද? ඒක කරන්නේ කොහොමද? තාරුණ්‍යයට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. රැකියා 10 ලක්ෂයක් දෙනවා, බ්‍රේස්ලට් දෙනවා, එහෙම නැත්නම් චුවින්ගම් දෙනවායි කියලා පොරොන්දු වෙන්නේ නැහැ. තාරුණ්‍යයේ අවශ්‍යතාවය හඳුනාගෙන ඔවුන් මේ රටේ සංවර්ධනයට දායකත්වය කරගන්නේ කොහොමද කියන එකයි එතුමා වේදිකාවල් වල කතා කරන්නේ. එනිසා ලොකු විශ්වාසයක් ඒ අභියෝග ජයග්‍රහණ කරපු නායකයෙකු දෙන්නෙක් හින්දා ඒ විශ්වාසය ජනතාව තිබිච්ච හින්දා තමයි මේ රටේ ජනතාව පොදු ජනතාව විල්ලුවේ පෝට්ටුවෙන් ගෝඨාභය මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා. මතක තියාගන්න 16 වෙනිදා තියෙන මැතිවරණයේ ජනාධිපතිවරයා විතරක් නෙමෙයි 16 වෙනිදා මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක එදා 2015 අපි තනතුරු තානාන්තර අතහැරලා එළියට බැස්සේ මේ රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්. එදා තමුන්නාන්සේලා මහින්ද සුළඟත් එක්ක රට පුරා ගිහිල්ලා ඒ වැඩපිළිවෙලට ශක්තියක් උනේ කළගුණ දන්න පිරිසක් හැටියට. මහින්ද මහත්තයාගේ වාහනයෙන් බහින්නේ නැතුව ළඟින්ම හිටපු මහින්ද මහත්තයාව දාලා යනකොට ඔබතුමාලා තමයි මහින්ද මහත්තයාව විශ්වාසය ගොඩනගලා එතුමාව නැවත දේශපාලනයට ගෙනාවේ. ඒ නිසා අපේ බලාපොරොත්තු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා බවට දිවුරුම් දෙනකොට අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා හැටියට දිවුරුම් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ සුසංයෝගය මේ රටේ අනාගතය ගැන බලාපොරොත්තුවත් අපි හැකි දෙන්නේ. ඒ වගේම දුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් නායකයෙක් දෙන්නෙක් හින්දා ඔබතුමාලට පුළුවන්කම තියෙනවා මේ අවස්ථාවේදී මෙතනට ඇවිල්ලා ඉන්න අපි දන්න ඔබතුමාලා හැමෝම පොට්ටුවට ඡන්ද දෙනවා ගෝඨාභය මහත්තයව දිනවන්න ඉන්නේ. හැබැයි මේ දින 6 දින 5ක කාල සීමාව තුළ ගේංගෙට ඇවිදින එක වැඩවලට ගම්මැට්ටමේ ඒ වගේම යනේ නායට ඒ අද ගුවන් ඔබතුමාලා දකින්නවා ගුවන්තොටුපළේ පිටරටවල් වලින් අද කුවේට් රජයෙන් රටෙන් විතර 30,000කට වැඩි පිරිසක් ලංකාවට එනවා ඡන්දෙ පාවිච්චි කරන්න. ඒ වගේම ඉතාලිය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවලින් එනවා. ඒ අය සම්බන්ධ ඔබතුමාලා කතා කරන්න පුළුවන් හැම තැනදීත් මේ මතය ගොඩනගන්න. එතකොට තමයි අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරාගෙන යන්න පුළුවන් වෙන්නේ. මේක ඡන්ද පාවිච්චි කරන හැටි කියා දෙන්න ඔබතුමාලට අවබෝධයක් තියෙනවා. මේක හරි පැටලෙනවා. යට ඉඳන් 11ට එන උඩට තියෙන 11 වෙනි තැන. එතන යන යට ඉඳන් ලකුණ බලාගෙන ආවොත් බැලුම් බෝලයක් තියෙනවා හරිය නූලක් එක්ක හරියටම පොහට්ටු වගේ. ඒකින්ද මේ ලකුණ බලාගෙන එනකොට නම බලාගෙන එනකොට නාමල් රාජපක්ෂ කෙනෙක් ඉන්නවා. රාජ එතුමා NGO කාර්යය ඩුප්ලිකේට් පොරක්. මහින්ද මහත්තයාගේ පුතා නෙමෙයි ඩුප්ලිකේට් පොරක්. ඒකින්ද ඒ නමට උඩින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම තියෙන්නේ. ගෝඨාභය මහත්තයාගේ නම ඉදිරියේ පොහට්ටුව තියෙනවා. මැතිවරණ කොමසාරිස් කියනවා වගේ මනාප එක දෙක තුනක් නැහැ. එක කතිරයක් ගැහුවම මනාප තුනම ගෝඨාභය මහත්තයාට දුන්නා වගේ. එක කතිරයක් ගැහුවම ඇති. කතිර දෙක තුන ගහන්න යන්නත් එපා. ඒ නිසා එක කතිරයක් ගහලා තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්න. මේ ලකුණු උඩින් තියෙන්නේ බූරුවෙක්. යටින් තියෙන්නේ අස්කන්නාඩි. හරියට විමල් විරුවන්සයි සජිත් ප්‍රේමදාසයි දෙපැත්තේ ඉන්නවා වගේ ගෝඨාභය මහත්තයාගේ. ඒක නිසා ඒක වරද්ද ගන්න එපා. මම ඒක කිව්වේ එහෙම කිව්වම මතකේ හිටිනවා. බූරුවා කන්නාඩියයි කිව්වම ඒකෙන් ඉඳන් එහෙම මතක් කරේ.
එතකොට මතක් වෙනවද ඒක බුරුවයි කන්නාඩිය කියන්නේ මේ දෙන්න කියලා මතක ඉති තියාගන්න පුළුවන් ඒක නිසා මේක මතක තියාගන්න අවටේක මේ රටේ ජනාධිපති කරගත්තොත් ඉතුරු ටිකක් ඉවරයි ඒක නිසා මේක අවබෝධේ තමුන්නාසල් කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬව බොහෝ ස්තුතියි ඉදිරි අවුරුදු පහක කාලය තුළ රට ගමක් කලේ දිශාව තීරණය කරන මේ ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනවීම සඳහා ඔබ තමුන්නාසලගේ වෘත්තීය සංගමය අද මේ රැස්වීම සංවිධානය කරලා අපට ආරාධනා කිරීම පිළිබඳ ගෞරවයේ ස්තුතිය පුද කරනවා අපි දැන් ඔබ තමුන්නාසල හැමෝම මෙතනට අවිලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව නොවැම්බර් 17 වෙනිදා වෙනකොට මේ රටේ ජනාධිපති කරන්න කියන එක අපි සතුටින් මතක් කරමු ඇයි අපි එතුමාව ජනාධිපති මුටුවේ වාඩි කළ යුත්තේ කියන එක පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව ප්‍රසන්න රණතුංග මහත්මයා කරුණු පවසා සිටියා. ඒ නිසා දීර්ඝ දේශපාලන කතාවක් කරන්නේ අපිට ප්‍රධාන මම දකින විදිහට ප්‍රධාන කාරණා කීපයක් දෙනවා. එකක් තමයි අපේ ආර්ථිකය. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 ජනවාරියට මේ රට මාර දෙනකොට අපේ ආර්ථික වර්ධන වේගය 6%ට උඩින් තිබුණා. අපි බොහොම දකුණු ආසියාතික කලාපෙම වේගයෙන් දියුණු වෙච්ච රටක්. හැබැයි අද වෙනකොට අපි අන්තිම තැනට 2%ට වඩා අඩුවෙන් අෆ්ගනිස්තානයත් එක්ක සටන් කරන අන්තිම තැනට යනවා. ඒක අපිට දැනෙනවා. අපිට අද ජීවත් වෙන්න අමාරුයි. ආදායම වියදම පියවා ගන්න අමාරුයි. බදු බර වැඩි. බදු වැඩි කියලා 15% ගන්නවා. ජාතිය ගොඩනැගීමේ බද්ධ කියලා ගන්නවා. ගුවන්තොටුපළ වරාය සංවර්ධනය කිරීමේ බද්ධ කියලා ගන්නවා. මේ රට බැරි වුණා දූෂණය නැස්ති හොරකම නවත්තන්න. මේ රටේ ජනතා හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණේ නැහැ. ආර්ථිකය කලමනාකරණය කරගන්න බැරි වුණා. ඒ නිසා මේ අවුරුදු 4 මාර්ග කරන්න බැරි වෙච්ච ආර්ථික කලමනාකරණය කොහොමද ඉදිරි අවුරුදු 5ක් තුළදී මෙම කණ්ඩායමම කරන්නේ කියන ප්‍රශ්නේ අපිට ජනතාවගෙන් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව ආරක්ෂා කරන ත්‍රස්තවාදී අවසන් කරලා බාර දීපු රට නැවත ආරක්ෂා කර ගැනීමට මේ රජයට හැකියාවක් තිබුණේ නැහැ. නැවත අනාරක්ෂිත වෙල නැවත ඩෙන්ටි කාඩ් යුගයට ගිහිල්ලා නැවත චෙක් කරන යුගයට ගිහිල්ලා ඔබ තමුන්නාසලා දැන් කොච්චර නිදහසේ ගිය අවුරුදු 9 මාසයකලක් ඔබ තමුන්නාසලා ගුවන්තොටුපළේ සේවය කරාද කියලා. හැබැයි අද වෙනකොට චෙක් පොයින්ට් හැමතැනම මේ ගුවන්තොටුපළ අධිකාරියේ සේවය කරන ඔබ තමුන්නාසලාට වගේම ගුවන් ගමන් යන හැමෝටම අද විශාල ප්‍රශ්නයක් වෙලා මේ අපි නිදහස් වෙලා තිබිච්ච රට නැවත මේ අන්තවාදීන්ට එරෙහිව මේ ආණ්ඩුවට දැනුම් දීලා තියෙද්දි හරියට කටයුතු නොකිරීම නිසා අද අපි අනාරක්ෂිත වෙලා අපිට ආසනය තුල ගමන් බිම යනකොට දෙතුන් පාරකට එහා නවත්තලා අපිව චෙක් කිරීමකට ලක් වෙනවා. ඉතින් මේ නිදහස අපේ සීමා වෙලා තියෙනවා. ඒ වගේම අද අපිට රටක් අහිමි කරන්න විශාල වෙන වෙන ගිවිසුම් අස්සම් කරන්න යන මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් අද අපේ රටට අයිති ඉඩම් ලක්ෂ 112ක් පර්චික රුපියල් 180කට ගණනය කරලා අවුරුදු 200කට බද්දකට ඇමරිකාවට ලබා දීම සඳහා අද කටයුතු කරගෙන යනවා. පිඹුරුපත් සකස් කරගෙන යනවා. මේක අද අස්සම් කරන්න තිබුණේ නමුත් විපක්ෂයේ විරෝධතාවය නිසා රටට ආදරය කරන ජනතාවාදී අයගේ විරෝධය නිසා අද ටිකක් කල් දාලා තියෙනවා. මිලියන ඩොලර් මිලියන 400ක් ලංකාවට ලැබෙනවා කියලා උදම් ගන්නවා. මේව ලැබෙන්නේ අපිට නෙමෙයි මේ පවරාගන්න ඉඩම් වලට වන්දි ගෙවීමක් හැටියට. ඒ වගේම තමයි ඊළඟට අස්සම් කරන්න යනවා සෝෆා ගිවිසුම. මොකක්ද සෝෆා ගිවිසුම කියලා කියන්නේ? ඇමරිකාවේ සොල්දාදුවන්ට රට තුල එහා මෙහා යන්න නිදහස ලබා දෙන ඉතාමත්ම භයානක ගිවිසුමක්. ඇමරිකාව හදනවා ඉන්දියන් සාගරයේ බලය ලබා ගන්න දිදුමුණාමලේ වරාය පාවිච්චි කරන්න. මේ වරායේ කටුනායක ගුවන්තොටුපළට වඩා විශාල නැව්කාවක් ගෙනල්ලා නවත්තන ෆ්ලයිට් ඕන වෙලාවක ඇවිල්ලා ලෑන්ඩ් කරන්න ටේක් ඔෆ් කරන්න පුළුවන්. ලංකාවේ ආගමන විගමන නීතිය බලපාන්නේ නැහැ. රේගු නීතිය බලපාන්නේ නැහැ. ලංකාවේ බදු බලපාන්නේ නැහැ. ලංකාවේ නීතිය උන්ට බලපාන්නේ නැහැ. යුද හමුදා ඒ හමුදා ඇඳුම් සහ ආයුධ කරගෙන ලංකාවේ ඕන තැනකට එනවා මෙහා යන්න පුළුවන්. අනතුරක් වුණොත් වෙන වරදක් වුණොත් ලංකාවේ නීතිය බලපාන්නේ නැහැ. අන්තිමට අපේ රටකුත් නැති වෙන්න යන්නේ. ඒ නිසා අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඔබ තමුන්නාසලට විශාල වගකීමක් තියෙනවා. නොවැම්බර් 16 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනවන්න
පොහොට්ටු ඉදිරියේ කතරේ ලකුණු කරනවා වගේම තව දින 7යි තියෙන්නේ අද රෑ මැදියන් 12 ඉඳලා තව දින 7යි තියෙන්නේ සක්‍රීයව දේශපාලනය දෙන්න. ඒසො ඔබ තමුන්නාසට හැකි ආකාරයෙන් ජනතාව දැනුවත් කරලා ජනතාවට නිවැරදිව ඡන්දේ ප්‍රකාශයට පත් කරන්න උන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම දෙන්න කියලා තමුන්නාසෙන් අපි ඉල්ලා සිටිනවා. අපිට අවශ්‍ය රටක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්, රටේ ප්‍රතිපත්ති දීර්ඝ තීරණ ගන්න පුළුවන් නායකයෙක්, කොන්ද කෙලින් තියාගෙන රට පාලනය කරන්න පුළුවන් නායකයෙක්. එදා යුද්ධය අවසන් කරද්දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිට රැටියන්ට නැවෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන දීර්ඝ තීරණ ගත්ත නිසා තමයි දෙමළ ත්‍රස්තවාදය අවසන් වුණේ. අපිට අවශ්‍යයි එහෙම නායකයෙක්, රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් නායකයෙක්, පළපුරුද්දක් තියෙන නායකයෙක්. එහෙම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක අපි මතුන්නාසයට සන්තෝෂයෙන් මතක් කරන්න ඕන. වෙන කෙනෙක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එදා යුද්ධය අවසන් කෙරුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කොළඹ විශාල සංවර්ධනයක් කරපු එතුමාට රට බාර දුන්නොත් අපිට ඉදිරි අවුරුදු පහ තුළ මේ රටේ ආරක්ෂාව සුරක්ෂා කරන්න, ඒ වගේම ආර්ථිකය ගොඩනගන්න, ඒ වගේම රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති කරලා රටට අහිතකර ගිවිසුම් අහිතකර යෝජනා සියල්ලම ඉවත් කරලා රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න පුළුවන් හැකියාව එතුමාට තියෙනවා කියන බව මතක් කරමින් තමුන්නාසර් සියලු දෙනාගේ වගකීම යුතුකම රට වෙනුවෙන් ඉෂ්ට කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්න නායකත්වය ගන්න පෙළගැහෙන්න කියන ඉල්ලීම කරගෙන ඔබ තමුන්නාසර් සියලු දෙනාට මම හිතන්නේ දේශපාලනික වාද අපි කුමක්ද කරන්න ඕනේ කියන එක ගොඩක් අය මෙතන කතා කළා. ඒ ගැන මම කතා කරන්න අවශ්‍ය නැහැ. මේ දිගේ හැමදාම ඒ ගැන අහනවා දකිනවා. ඔයගොල්ලන්ගේ කාලය වෙනුවෙන් මිඩංගු කරන්න නැතුව මම කල්පනා කළා ඔයගොල්ලෝ කොච්චර දායකත්වයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නගා සිටවීමට සහ පක්ෂය ඇති කිරීමට මූලික වුණාද කියලා. අපි කතා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදෙන්නේ නායකයන්ට ඕන විදිහට නෙවෙයි, සේවකයන්ට සහ පොදු මහත් ජනතාවට ඕන විදිහට. ඒකේ සේවකයන්ට විශාල වගකීමක් උවමනාවක් ඒ පක්ෂ වෙනුවෙන් තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරී, ඒ වගේම අනිකුත් රාජ්‍ය සේවයේ යෙදෙන විශාල පිරිසකට මේ ආණ්ඩුව බාරගත්තු දවසේ ඉඳලා දුන්න පීඩන කරපු මර්ධන එකෙන් එකට ඔයගලන්ට මතක් වේ. මහ බැංකුවේ අධිපතිවරයා මහ බැංකුවට පත් වෙලා ඒ මහ බැංකුවේ නිලධාරීන් උපයෝගී කරගෙන ඒ මහ බැංකුවේ නිලධාරීන්ට කරපු තර්ජනේ ඉඳලා පටන් ගත්තාම ඔයගොල්ලන්ගේ ගුවන් සේවා ඒ සේවක සංගම් වලට පමණක් නෙවෙයි ඉහළ නිලධාරීන් ඉඳලා සියලු දෙනාට බලහත්කාරකම් කෙරුවා. ඔය මලික් සමරවික්‍රමලා එහෙමත් නැත්නම් කබීර් හෂීම්ලා විශාල විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල රාජ්‍ය දේපළ කොල්ල කෑවා. ඔයගොල්ලන්ට ලැබෙන්න තියෙන දීමනා නැති කෙරුවා. ඔයගොල්ලන්ට ගෙවිය යුතු පාරිතෝෂිකේ නැති කෙරුවා. ඔයගොල්ලෝ ආරක්ෂා කරපු තමුන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය නැති කෙරුවා. ඒ වගේම මේ සියලු දේවල් ඔබ තමුන්නාන්සලා දන්නවා. අවුරුදු සිය ගණනකට බදු දීලා ඒ සේවයේ තමුන්ගේ දරුවෙකුට හරි තමුන්ගේ ඥාතියෙකුට හරි තමුන්ගේ හිතවතෙකුට හරි රටේ දැනුගත් කෙනෙකුට හරි යොමු වෙන්න තියෙන අවස්ථාව නැති කෙරුවා. විශාල විදිහට ඒක නැති කෙරුවා. දැන් මත්තල ගුවන්තොටුව බල බේර ගන්න ගිහිල්ලා මං හිතන්නේ අපේ ප්‍රසන්න රණවීර ඉරෙත් හිටියා. විකුණන වෙලාවේ මත්තල ගුවන්තොටුව බල, ඒ වගේම නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභාවේ ඕගොල්ලන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරී මෙහෙන් ගිය ඒ වෘත්තීය ක්‍රියාකාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් මං හිතන්නේ හිරේ ගියා මාස ගාන. ආණ්ඩුව එහෙම තමයි වෘත්තීය සමිති වලට සැලකුවේ. දුම්රිය සේවයේ ඉන්න වෘත්තීය සමිති, ඒ වගේම රාජ්‍ය සේවයේ කුමන හෝ කාර්යයක් වෙනුවෙන් මේ රටට ණය නැති පුද්ගලයෝ ඔබ තමුන්නාස. ඔබ තමුන්නාසලා තමුන්ගේ වගකීම හරියට දැනගෙන ඒ තමුන්ගේ සේවය ප්‍රමාණයට වඩා ලබා දීලා ආයතනය ආරක්ෂා කරුවා, රට ආරක්ෂා කරුවා, රටට විදේශ විනිමය ගේන වැඩපිළිවෙල හැදුවා. මේ සියල්ල මේ පටන් ගත්තු 2015
ජනවාරි 8 වෙනිදායින් පස්සේ පටන් ගත්තු ආණ්ඩුවට පෙන්වන්න බෑ. ඒ ආණ්ඩුව තුල තිබුණේ නැහැ එහෙම සම්බන්ධතාවයක්. ඉතින් ඒ නිසා අපි බලාගෙනදී අස්පන අපිට රාජ්‍ය සේවය කඩා වැට්ටුවා, හිතලම කඩා වැට්ටුවා. ඊට පස්සේ කිව්වා පාඩුයි විකුණන්න ඕන කියලා. ඒක තමයි අරමුණ. සෑම අංශයක්ම හම්බන්තොට වරාය විකුණන්ති කිව්වේ මේකට නැව්වෙන්නේ නැහැ. හැබැයි තාමත් ඒ එන ඒ අපි පාලනය කරන කාලේ 2015 දක්වා අපි එන කාලේ ආපු නැව් ප්‍රමාණයවත් චීනෙන් ගෙන්නන්නේ නැහැ. නමුත් චීනෙට එහෙම උවමනාවක් නැහැ හම්බන්තොට වරායෙන් හම්බ කරන්න. අපි ඊයේ පෙරේදා සාකච්ඡා කෙරුවා වරාය ඇමතිවරයා එක්ක. අපිට එදා ලැබිච්ච ආදායම අද ලැබෙන්නේ නැහැ. අපි වරාය විකුණලා ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. එතකොට මොකද්ද අපිට වරාය විකුණීමෙන් ලැබිලා තියෙන ප්‍රතිලාභය? ඒකම කරන්න ගියා ගුවන්තොටුපළට. අපි කිව්වා ගුවන් යානා වලට ඉන්ධන විතරක් දුන්නොත් ඇති. අපේ ගුවන් කලාපය පිටරටවල් වල අනිකුත් ගුවන් සමාගම් පාවිච්චි කරුවත් ඇති. අපිට මේකෙන් ආදායම් ගන්න පුළුවන් නැහැ. පාඩුයි විකුණන්න ඕන කිව්වා. වීගෙනහිලා ගබඩා කෙරුවා. වීගෙනහිලා ගබඩා කෙරුවා. මේවට අපිට වැඩි ඉස්සරහින් ඔයගොල්ලෝ හිටියා මේව වැරදි කියන තැන්වල. ඒක තමයි ඔබ තමුන්නාන්සලට අපි ගරු කරන්නේ. ඒක නිසා තමයි ඔබ තමුන්නාන්සලා බැලුවේ එදා තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතට දීලා තමයි හම්බන්තොට වරාය විකුණන්නේ. මහින්ද සමරසිංහ වරාය ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයාට තමයි බාර දෙන්නේ විකුණපන් වරාය කියලා. එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස උපයෝගී කරගත් එක්සත් ජාතික පක්ෂයේ උවමනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න. ඒක තමයි සිද්ධ වුනේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය අපි ඉතිහාසයෙන් නම් දන්නවා මේ රටේ රාජ්‍ය සම්පත් එකතු කෙරුවා නම් අධිවේගී මාර්ග, ගුවන්තොටුපළවල්, ඒ වගේම රටට ඕන කරන අත්‍යවශ්‍ය ආදායම් උපයන මාර්ග එකතු කෙරුවා නම් එකතු කෙරුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි. එදා පමණට වඩා බොරු බේගල් මතවාද හදලා ඔබ තමුන්නාන්සේලා අතර සහ මහින්ද රාජපක්ෂ මහත්තයා අතර ගැටුමක් නිර්මාණය කරන්න ඒ පවුලේ උදවිය, ඒ පවුලේ ඥාතීන් ඒගොල්ලන්ට පුළුවන් තරම් චෝදනා ගෙනල්ලා ඕගොල්ලන්ගේ ඔළුව තුලත් ඔයගොල්ලන්ගේ මනස තුලත් වෛරයක් ඇති කරලා රට මහ විනාශයකට ගෙනිච්චා. රට මහ විනාශයකට ගෙනිච්චා. හැබැයි මතක් කරලා බලන්න එදා ඇපොලෝ රෝහලද ලංකා හොස්පිටල් එක මහින්ද මහත්තයා ගත්තා. රක්ෂණ සංස්ථාව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දුන්න එක මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තා. අද අපිට අපේ රටේ ඉන්න රැකියා බලාපොරොත්තුෙන් ඉන්න අයට රැකියා දෙන්න තැන් තියෙනවා. හම්බන්තොට වරාය හැදුවේ ලක්ෂ ගානකට රස්සා දෙන්න. අර ගුවන් සමාගම, එමිරේට්ස් ගුවන් සමාගම මිලියන 14000ක් මිලියන 14000ක් පාඩු කරුවා කියලා අපි ඒ වෙලාවේ අරගෙන අපිට කිව්වේ මිලියන 14000ක් මේක පාඩුයි. අද මිලියන 48000ක් පාඩු මේ ආණ්ඩුව යටතේ. ඒ නිසා මේගොල්ලෝ පුළුවන් තරම් කළේ මේ රටේ ජීවත් වෙන්න ජීවිත අයිතිය ඉල්ලන මිනිස්සුන්ව පාගල පොඩි කරලා යකඩ සපත්තුවට තෙරපුපේ එකයි, වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ මැතිවරණය ඔයගොල්ලෝ අපි සියලු දෙනා බලාපොරොත්තු වෙච්ච දෙයක්. මෙතුමාලා සම්බන්ධ වෙනා වෘත්තීය සමිති වැඩසටහන් ගණනාවකට අද වෘත්තීය ක්‍රියාකාරීන් ගණනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ වටා එකතු වෙලා ඉන්නවා. අපේ තරම් වෘත්තීය ක්‍රියාකාරීන් කිසිම පක්ෂයක නැහැ. අතිවිශාල ගාණක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ පොදු මහ ජනතාව එදා අපිට ජීවත් වෙන්න පුළුවන් අපි ගත්තු පඩියෙන් එදා ජීවත් වෙලා ඉතුරු කරලා අපිට අනාගතයට සමහරුට යාන වාහනයක් ගන්න, ගෙයක් දොරක් හදන්න, ඉඩමක් කඩමක් ගන්න එහෙම හැකියාවක් තිබුණා. අද පුළුවන්. අද අපේ තියෙන යාන වාහන ලීසින් වලින් නරයි යනවා. අපි හම්බ කරන දේ මාසෙ අන්තිමට ගත්තාම දඩවලටයි පොලිවලටයි කැපිච්චාම ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ නිසා ඒ අමාරුම අඩියට අපිව පත් කෙරුවේ මේ ආණ්ඩුව. ඒ නිසා ඔබ තමුන්නාන්සලාද ඒක රාශී වෙලා ප්‍රතිපත්ති මේ තීන්දු తీරණ හදාගෙන අපේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීන්ට මේවා යෝජනා කරලා ඒ වගේම ඉදිරි දින 10 12 තුල තමුන් ආහන්සලට කරන්න පුළුවන් වැඩ බොහෝමයක් තියෙනවා.
අපිට ඉල්ලන්න තියෙන එච්චර. තමුන්නාන්සලාගේ වෘත්තීය අයිතිවාසිකම් වල සුරක්ෂිතතාවය, තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන අනාගතයේ තමුන්ගේ වෘත්තියට ලැබෙන්න ඕන ගරුත්වය, ඔබ තමුන්නාන්සලා මේ රටේ ආර්ථිකයට දක්වන දායකත්වයේ වටිනාකම දන්න නායකයෙක් මිසක් නොදන්න නායකයෙක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ. එතුමත් රාජ්‍ය සේවයේ ඉඳලා රාජ්‍ය සේවයේ ගෙනියන්න ඕන තැන කොතනද කියන ඒ දැනීම ඇතුව ඒ සම්බන්ධයෙන් ඉන්න, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන, ඒ ගැන දැනීමක් තියෙන අයට ඉඩකඩ හදලා දෙන පුද්ගලෙක්. එහෙම නැතෝ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මමයි දන්නේ ඔක්කොම, ගුවන් යානා එලවන්න දන්නෙත් මම, නැව් පදවන්න දන්නෙත් මම, එහෙම නැත්තම් අර ඉනිමගේ නගින්න දන්නෙත් මම, ඒ දණ්ඩ යන්නත් දන්නෙත් මම, ඈ මම ඔක්කොම දන්නවා. ඕන දෙයක් මට පුළුවා, මගේ මෝටරෙත් හොඳයි, මගේ ඩයිනමෝවත් හොඳයි, මගේ අරකත් හොඳයි, මේකත් හොඳයි, මට දෙන්න මම කරලා පෙන්නන්නම් කියලා නිකන් අර පොඩි දරුවන්ට ටොපිලොසින්ජර් දෙන ජාතියේ සුරංගනා කතා කියන මිනිහෙක් නෙමේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ. හොඳ රාජ්‍ය සේවකේ, සියලු දේ කළමනාකරණය කරන්න පුළුවන් දක්ෂේ, අපිට බය නැතුව අපේ අපේක්ෂකයා කියලා කට ඇරලා කියන්න පුළුවන් කෙනෙක්. අද සජිත්‍ර අගමැති කවුද කියන්න බෑ වගේ සජිත්‍ර ඡන්ද දෙන සමහරුන්ට අපි දෙන්නේ සජිත්‍ර කියලා කියා ගන්නත් බෑ. ඕකයි ඇත්ත. සජිත්‍ර අගමැති කවුද කියලා කියන්න බෑ. සැකයි ඡන්දෙ ගහන මිනිහා ආඩම්බරෙන් කියනවා ගෝඨාභය මහත්තයාට පොහොට්ටුවට අපි දෙනවා කියලා. හැබැයි UNP එකට දෙන්න හිතාගෙන ඉන්න මිනිස්සයාට මම සජිත්‍ර දෙනවා කියන්න බෑ. මේ අකා කියන කතාවලට ඒ වගේ මොංගල් මිනිහෙකුට ඡන්ද දෙන්න පුළුවන් ඡන්ද දෙනවා කියලා කියන්න බෑ. මේ ඇත්ත කතාවේ. ඒ නිසා මේ දේශපාලනේ නියම තැනකට ගෝඨාභය මහත්තයා මේ වෙද්දි ගෙනිහිල්ලා තියෙනවා. ගෝඨාභය මහත්තයා මේ රටේ, මේ රටට අවශ්‍ය කරන බොහෝ දේ නිර්මාණශීලීව දීලා තියෙනවා. ඒ වගේම අපිට අනාගතේ පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොන විදියටද මේ කටයුතු කරන්නේ කියලා. ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන අනිසි අතපෙවීම් ගුවන් තොටුපළට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යටතේ අත් වෙන්නේ නැහැ කියන විශ්වාසයත් ඔබ තමුන්නාන්සලාට අපිට දෙන්න පුළුවන්. ඒවා දිස්ත්‍රික් නායකයෝ ඉන්නවා, ආසන සංවිධායකවරු ඉන්නවා, දේශපාලන අධිකාරී ඉන්නවා, වෘත්තීය සමිති ඉන්නවා. ඒ සියලුම දෙනාගේ උවමනාවන් අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්න අපිට හයියක්, ශක්තියක්, බලයක් තියෙනවා. ඒ නිසා සියලුම දෙනාගෙන් ඉල්ලා හිටින්නේ ඒ තමුන්ගේ ප්‍රමාණයට වඩා තමුන්ගේ වටා පිටාවේ ඉන්න ප්‍රමාණය එකතු කරලා අපිට අවශ්‍යතාවය තියෙනවා. ගෝඨාභය මහත්තයා දිනන එකේ සැකයක් නැහැ. හැම සංගණනයකින්ම ගෝඨාභය මහත්තයා දිනන තැනට හැම තැනම අපිට මේ වෙද්දි සමීක්ෂණ වලින් එළි වෙලා තියෙන්නේ. හැබැයි අර සුදර්ශනී ෆිනෑන්ඩ් පුල්ලි මැතිණිය කිව්වා වගේ මේ රටේ ඉතුරු අනතුරු ටික ගෝඨාභය මහත්තයා දින්නයින් පස්සේ ඒ බලපවත්වන්න, ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලක්ෂ 4කින්ද 5කින්ද 10කින්ද දිනන්නේ, ඒ දිනන ආකාරයට තමයි ඇමරිකාව හැසිරෙන්නේ. ඒක හොඳට හිතාගන්න. අපිට බොහොම පොඩ්ඩෙන් දිනලා වැඩක් නැහැ. ඇමරිකාවට දැනෙන්නයි අපි දිනන්න ඕනේ. MCC ගිවිසුම අස්සම් කරන්න නැති වෙන තැනටයි අපි දිනන්න ඕනේ. අපි එක ඡන්දකින් දිනුවත් ගෝඨාභය මහත්තයෝ අස්සම් කරන්නේ නැහැ. නමුත් ඇමරිකාවට දැනෙන්න ඕන ලංකාවට අතපොවන්න බෑ කියලා මතක් කරලා බලන්න. අපිට චෝදනා කරනවා අදටත් මහින්ද මහත්තයා කාලෙට ඉස්සෙල්ලා ඡන්දෙ තිබ්බා කියලා. මහින්ද මහත්තයා කාලෙට ඉස්සෙල්ලා ඡන්දෙ තිබ්බේ ජාත්‍යන්තරයට පේන්න. මිනිස්සු මහින්ද මහත්තයෙක් ඉන්නවා කියලා දන්නන්න. ඒ තිබිච්ච අනතුරු වලින් රට ගලව ගන්න මිසක් එයා රජපුටුවට යන්න නෙමෙයි. රට ගලව ගන්න තමයි. 19 හැදුවේ මේ ආණ්ඩුව බැංකු කොල්ල ගන්න. එදා 19ට කලින් තිබිච්ච මැතිවරණ ක්‍රමයේ තුල තුන්වෙනි පාරට මහින්ද මහත්තයා ඉල්ලුවේ ජනතාවගෙන් මිසක් අර පාර්ලිමේන්තු ජිල් මාට් වලින් නෙමෙයි. අද මේ ආණ්ඩුව හතරමාරක් ගිහිල්ලත් එලෝ ගන්න බැරි 19 හින්දා. ඒ නිසා රට විනාශ වුණත්, රට කඩාගෙන වැටුණත්, මොන දේ වුණත් මේ ආණ්ඩුව එලවන්න බැරි තැනට ගැට ගහලා තියෙන්නේ ඔය රනිල් වික්‍රමසිංහලා, රාජිතලා, පාටලීලා, අනුර කුමාර දිසානායකලා. ඒ නිසා මම මේට වඩා කතා කරන්නේ නැහැ. තව කතා කරන්න අයත් ඇති අපේ රැස්වීම් මාලාවක් තියෙන නිසා මම ඇත්තටම සතුටු වෙනවා. අපේ ප්‍රසන්නලා ඒ සියලු දෙනා මේ වෙනුවෙන් ගත්තු මහන්සිය, ඒ වගේම ඒ වෘත්තීය සමිතියක් විතර ඔයගොල්ලෝ ඉන්න තැන ගැන අපිට වැටහීමක් තියෙනවා. ඒ නිසා සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේක දිගින් දිගටම
ගෙනියන්න ඒකට දක්වන්න ඕන උපරිම සහයෝගයේ ශක්තිය ධෛර්යය අපි ලබා දෙනවා කියමින් සියලු දෙනාට ජය වේවා කියමින් මම ඉල්ලනවා බොහොම ස්තුතියි.